අපි දැන් එතකොටක මේ අද කරන්නේ හතරවෙනි මේ සෛල චක්‍රය හා සෛල විභාජිත අදාළ හතරවෙනි එක සමස්ත මේ යුනිට් දෙවෙනි එකේ නම් අපි සැලකුවොත් 30 වෙනි වීඩියෝ එක ගිය සතියේ මට වැරදිලා 30 කිව්වා හතරව ඒක 29 මේක 30 මේ 30 වෙනි වීඩියෝ එක සෛල චක්‍රය හා සෛල විභාජනය සම්බන්ධව හතරවෙනි වීඩියෝ එතන මේක එක පාඩමක් මේ කෙටි කෙටි පොඩි පොඩි ලෙසන්ස් කරාට සාමාන්‍යයෙන් පන්ති එක කාල ඡේද දෙකකින් කරන්න පුළුවන් මේ ටික එතකොට ඉදාම යෝග කලාවේ කිව්වා මොනවද යෝග කලා තලයේ අර සමප්‍රබවත් වර්ණ දේහ වෙන වෙනම ඔයගේ පේලියකට සකස් වෙනවා තලයේ පේලියකට සකස් වෙනවා ද්‍රව දෙපසින් මෙන තර්කු තන්තුත් එක්ක මේ සෙන්ටිමීරියත් එක්ක සෙන්ටිමීර මගින් බැඳෙනවා සෙන්ටිමීර මගින් බැඳෙනවා එතකොට මේ තර්කු තන්තු අනිත් පැතර මේ ඊතලේ ඉන්න ඕන එතකොට මෙහෙම බැඳෙනවා ඔය විදිහට බැඳෙනවා कैनटोकोसोल सेंटमीर बंदुना योग कला अभी यदाकर केंद्र देह प्रतिविध दिपर लंगावल तीनो ये केंद्र देह तारकुतांतुनो शुद्ध नालिकावलिंगदीच इतकोट एव समहार संबंध नोच्चिकांतरक्रियाकरण अनीतवार कैनटोकोल संबंधन व्योग कला सेंटमीर पैलिला मे पेट सामणिकाख्यागे सामणिक मे पेटया मे सामणिक मिहाटगे एक सामणिक मिहाटगे सहोदर वर्ण देहांश दिख इतर मिथन वर्ण देहांश वशेतम विंगी तर इवागे मे पेत मिथन हतर आईने मे पेत्र भाग्य मे पेत्र भाग्य दिखाइन दिखाइन गिया इतकोट ये मुखद व्योग कलाव दें व्योग कलावीन अवसन विन कलाव अंत कलाव दें गिया द्रौदी पसर गिय वर्ण देह वटा मिथन तीनो केंद्र देह ද්‍රවදීප සිරගිය වර්ණ දේහ වටා දැන් මොකද වෙන්නේ න්‍යෂ්ටි පටලය හැදිලා දුහිතෘ න්‍යෂ්ටි දෙකක් හැදෙනවා දුහිතෘ න්‍යෂ්ටි දෙකක් හැදෙනවා ඒ වගේම දුහිතෘ න්‍යෂ්ටිකා හැදෙනවා එතකොට දැන් මේකේ තියෙනවා අර පටන් ගත්ත සෛලයේ තිබුණු වර්ණ දේහ හතර මේකේ තියෙන වර්ණ දේහ හතර එතකොට එහෙනම් න්‍යෂ්ටියේ ප්‍රවේණික සංයුතිය සරව සමයි මේ මේ විදිහම එකක් තමයි මෙතන තියෙන්නේ දැන් අර දිත්ත වෙනකොට ඒ දිත්ත වෙච්ච එකෙන් එක භාගයක් මෙහාට ගියා එක භාගයක් මෙහාට ගියා හතරයි එන්න එකෙන් දෙකයි එන්න මෙහාට ගියා ඉතුරු දෙකයි එන්න මෙහාට ගියා එතකොට එතකොට එක කටලයක් මේ පැත්තේ අනිත් කටලේ මේ පැත්තේ. එතකොට එහෙනම් දැන් මොකද වෙන්නේ? ද්‍රව දෙපස දුහිතෘ න්‍යස්තිකක් හැදෙනවා. දුහිතෘ න්‍යස්තික සරව සමයි. එතකොට එහෙනම් අනුනණය කියන අවස්ථා ටික දැන් ඔන්න තිරින් ඉවර වෙනවා. එතකොට අන්ත කලා බලමු අපි ප්‍රතිවිරුද්ධ ද්‍රව වල ඇති එක් එක් වර්ණ දේහ කටලයේ වටා න්‍යස්ටි ආවරණය නැවත සෑදී. න්‍යස්තිකාව නැවත දර්ශනීය වේ. තර්කු සුද්ධ නාලිකා ඇතනම ඒවා නැති වෙලා යනවා විබහු ඇතනම ඒවා විසංවිධානයේ වෙලා යනවා ක්‍රොමැටින් සෑදීමට වර්ණ දේහ මේ ඝන වෙච්ච වර්ණ දේහ ලිහෙනවා ලිහලා මොකද වෙන්නේ අපිට ඇතර මොහොම පේන්නේ නැහැ මේ ඝන වීම අඩු වෙනවා මේක දැන් ඊට පස්සේ ටික ටික මේක දැන් මෙහෙම ක්‍රොමැටින් ජාලය වශයෙන් පේන්න පටන් ගන්නවා ක්‍රොමැටින් ජාලය කියන්නේ වර්ණ දේහ අපහැදිලි වෙනවා මේ න්‍යස් ඒ වගේ දින වර්ණ දේහ තමයි මේ න්‍යස් මේ වර්ණක තමයි මේ න්‍යස්ටිකාවට යන්නේ න්‍යස්ටිකාව පැහැදිලි වෙනවා න්‍යස්ටි පටලය ප්‍රතිවිරුද්ධ දෙව දෙපස න්‍යස්ටි ඇති වෙනවා න්‍යස්ටිකාව පැහැදිලි වෙනවා න්‍යස්ටි පටලය දැන් ඇති වෙනවා ඊළඟට මේ තර්කු තන්තු මේවා කැඩල බිඳිලා යනවා වර්ණ දේහ අපහැදිලි වෙලා ක්‍රොමැටින් ජාලයක් වශයෙන් දිස් වෙනවා එතකොට මේ න්‍යස් දෙක ප්‍රවේණිකෝ සරව සමයි දැන් එහෙනම් අනුනනේ න්‍යස්ටික විභාජනය ඉවරයි ඊට පස්සේ තියෙන්නේ සෛල ප්ලාස්ටි විභාජනය එතකොට අන්ත මොකද එතෙන්දි වෙන්නේ දැන් සත්ත්ව සෛල වලයි ශාක සෛල වලයි අවස්ථා දෙකකින් සිදු වෙන්නේ ක්‍රම දෙකකට සිදු වෙන්නේ සත්ත්ව සෛල වල නම් මොකද්ද වෙන්නේ මෙතන ඇති වෙනවා වේදන ඇලියක් එහෙම වේදන ඇලියක් ඇති වෙනවා එහෙම වේදන ඇලියක් ඇති වෙනවා ඇලියක් ඇති වෙල වෙලා මේ ප්ලාස්ටර් බටලය මේකත් එක්ක මෙහෙම සම්බන්ධ වෙලා දුහිතෘ සෛල දෙකක් ඇති වෙනවා ඔය වගේ දුහිතෘ සෛල දෙකක් හැදෙනවා ශාක සෛල වල නම් ශාක සෛල වල මෙහෙම වේදන ඇලියක් හැදෙන්න බෑ සෛල බිත්තියේ හින්දා එතෙන්දි වෙන්නේ මොකද්ද ශාක සෛල වලදී ඒ විදිහට හැදෙන්න බැරි හින්දා මෙහෙම සෛල තලයක් හැදෙනවා ඒ කියන්නේ ඇතරම ගොල්ගී ආශිකා වල ගොල්ගී ආශිකා මෙහෙම ගිහිල්ලා මේ විදිහට තැම්පත් වෙලා ඔන්නෝ සුද්ධ නාලිකා දිගේ යන්නේ තැම්පත් වෙලා ඊට පස්සේ ආශිකාවල පට්ල ටික එක පැත්තකට මෙහෙම දිගේ ඇරිලා මේ පැත්තේ පට්ල ටික මෙහෙම එක තියෙනවා ඒකේ ප්ලාස්ම පට්ලිය මේ පැත්තේ පට්ල ටික මෙහෙම එකතු වෙනවා ඒතර මැද තියෙන්නේ අර ග්ලයිකෝ ප්‍රෝටීන් වගේ දේවල් එතකොට ඒව එකතු වෙලා ග්ලුටනික් අම්ලය එහෙම එකතු වෙලා මධ්‍ය සූස්තරය හැදෙනවා එතකොට මේ ප්ලාස්ම පට්ලිය ඒ ප්ලාස්ම පට්ලියට පිටතින් මෙහෙම මොනවද වෙන්නේ मध्य सूस्त्र मेदती मेहम शैल प्राथमिक भित्ति तेमपत्नो मेके मे भित्ति मेहम तेमपत्ला दुहित्रु शैल दिखा कैतो रोग कील तीनों शैल ब्रासी भाजने अंतकला अवसान वनमीट शैल ब्रासी भाजने आरंभ निशा विभाजने अवसान वनमीट प्रवीण को सर्वसम दुहित्रु
ඉස්සර න්‍යාස්ති දෙකක් තියෙන විභාජනයේ අවසානයේකොට සර්ව සම දුහිතෘ සෛල දෙකක් කියනවා සෛල දෙකක්. එතකොට සෛල බ්ලාසි භාජනයේ අවසානයේ දුහිතෘ සෛල දෙකක්. අනුනි භාජනයේ අවසානයේ දුහිතෘ න්‍යාස්ති දෙකක් ඇති වෙන්නේ. එතකොට සත්ව සෛල වල මේ වගේ ભેදන ඇලිය මං ඉස්සෙල්ලකෝ ඇලියක් ඇති වී ප්‍රවේණිකෝ සර්ව සම දුහිතෘ සෛල දෙකක් ඇති වී ප්‍රවේණි මොකද්ද ભેදන ඇලිය. එimhe ඇලිය සම්බන්ධ වෙලා මේ ප්ලාස්ස පටලය මේ කරත්‍යක සම්බන්ධන ඔයක. නමුත් ශාක සෛලවල ගොල්ගි ගොල්ගි උපකරණ ඉපදෙන ආශිකාවල ප්‍රතිපලයක් ලෙස සෛල තලයක් සෑදී මේ මගින් සෛල ප්ලාස්මයේ දෙකට බෙදී මාතෘ සෛල ප්‍රවීණිකෝ සාරෝසම දුහිතෘ සෛල දෙකක් ඇති වී. දැන් එතකොට ඒක ලස්සනට පින්තූර ටික තියෙන ඕගොල්ලොන්ගේ රිසෝස් බුක් එකේ පින්තූර ටික බලලා ඒ නෝට් එකත් එක බලලා ඕගොල්ලෝ අඩුපාඩු සම්පූර්ණ කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් කරනවා අනුනේ වැදගත්කම මොකක්ද කියලා.